සුදිය මාර්තතු විසේක් වෙන දින අන්්‍රාධපුර බන්ධනාගාරයේ වෙඩි ැබීමක් සිදුවනාා ඒ වෙඩිතැබීමෙන් රැඳවියන් දෙදෙනෙක්ගේ ජීවිත අහිම වුණා අනුව අසංක සහ සමන්කුමාර යන දෙදෙනගේ තමයි ඒආකාරයට ජීවිත අහිමිියුණි හැබැයි අවසානයේදී ඔවුන්ට චෝදනාවක් ආවා ඔවුන් පැනලයන්න ගිහිල්ලා බඩි තැබවා කියලා. නමුත් කිසිමාකාරයක ඔවුන් ඔවුන්ගේ මුර්තදේහ හෝ නැත්තන් කිසිම ක්‍රියාවක් පඳනාගාර තාපෙන් පිටදි සිතු වෙලති උන්න හ. බඳනාගර ඇ්ුලේ තමයි සියල්ල දතුලතියන්නේ ඒ අනුව අනිත්ක අදදින දෙදෙනගෙන් සමන්කුමාර යගේ පවුලයාය තමයි ඒන්රාධපුරේද ඇවිල් මේ අප්‍රාධ පනිස පාර්මෙන්තුර පමිල දිීරත් කරන්න. ආවේ ඒ සමන් කුමාර යනයිගේ දේහෙත් ඇතරම හිස්සට මයි වැඩි වැදිලතියන්න ඉතින්. මේ යනුව බරපතල යැටළුවක් මතු වෙනවා මේ බලය අවම විදිහරය යොදලා මේ පාලනය කරන්න හැදුව අද කියෙන එක. ඉතාමත් කනකාඩු දයක තත්වයක් පහුගේ කාලේ පැවති ඒ කරුණ තත්වේ නිසා මේ සම්බන්ධීන් ඒ සාධාරණයැකිල්ලන්න යුක්තියක් ඉල්ලන්න බැරිවුණා. ඒ වගේම මේ සම්බන්ධයෙන් සිදුවෙන ඒ විමර්සන සහ පරක්ෂණ සම්බන්ධයනුත් සෑහීමට පැත්වන්න බැරි. නිසා තමයි අපරත් වරිසන් දෙපාර්මීන්තතුට අද දින පැමිල්ලක් ගොනු කරන්න මේ ඒ ගෙදර දෙමවපියන් සංවිධානය සමඟ අද දින අවස්ථාවට් ආවි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධෙන් එදා වගේ අද ලොකු තදබදයක් කොරණ ප්‍රශ්නයක් නැති නිසා ඒ ආරක්ෂක අන්සවලට අපරත්තු පනික දෙපාර්මීන්තුට සාධාන කාලයක් තියනවා මේ සම්බන්ධීෙන් විමර්සනය කල්ලා. ඇත්තරම මොකද වනේ මේ එක වෙඩ තිබද නැත්තම් මේ මේ තත්වේ පානය කරගන්න කටයුතු කරද එහමනත්ම පැලයනකොට තිබද කියන කාරණය හොයලා මේ පවුලට එමනත් මේ රැඳවියට මියගේ රැඳවියන් දෙදිනාටත් ඒ රැඳවියන්ගේ පවුල්වටත් සාධාරණය ඉටු කරන්න මැදිහත්වේ කියලා ඒ රජේ මැදිහත්වේ කියලා අපි බලාපරෘත්වේනවා. මම නේතින සේන පෙරලා සිරකර වයතිවසන් සුරකේ කමිටුවේ සභහපති.